වාහනේ රිවිව් එක පටන් ගන්න කලින් පොඩි මැජික් එකක් තියෙනවා. අපි ඒක බලලින් වාහනේට නැගලා. වාහනේ ස්ටාර්ට් කරා. එයා කන්ඩිෂනින් සිස්ටම් එක ඔන් කරා. ස්විං. වව්. මිට කලින් මේ වගේ එකක් අපි එක්ස්පීරියන්ස් කරලා නැහැ. මං හිතනවා ඔයගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා. එහෙනම් අපි යන් ටැග් ගාලා Toyota Crown එකේ වීඩියෝ එකට. අයබෝන් මේ Toyota Crown එක ගැන කතා කරද්දි ගොඩක් ලොකු history එකක් තියෙන කාර් එකක්. මම ඇයි එහෙම කියන්නේ කියලා කියනවා නම් විශේෂයෙන්ම Toyota Crown එක එහෙම නැත්නම් Toyota Crown එකේ body styles ටික ඔයගොල්ලෝ බැලුවොත් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා generations 11ක් වගේ ඇතුළත. මේකේ පළවෙනි generation එක අපිට සමාන කරන්න පුළුවන් අර Morris Mine එකේ වගේ design එකට. ඒ වගේ කාලේ ඉඳන් තමයි මේකේ history එක හැදිලා තියෙන්නේ. එතකොට ගොඩක් හොඳ reputed කාර් එකක් විදිහට මේ Toyota Crown එක අදටත් හඳුන්වන්න පුළුවන්. එතකොට මේක generations 6 7 වගේ වෙද්දි අර rounded shapes එන කායකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ වගේ box type එකකට අවිලා දිනවා. ඉතින් box type එක අතරින් අර sharp ම edges තියෙන box type එකේ එහෙම නැත්නම් ඒ generation එක විතර මේ S150 model එක. එහෙම නැත්නම් මේක 10th generation එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි වාහනේ body style ගැන කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම අද විශේෂයෙන්ම මේක මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේක ලංකාවේ clean ම කායකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක clean බව කොයි වගේද? එහෙම නැත්නම් මේක කොච්චර Condition wahana tina tina ke visheshayen experience karanna kemathi mama ara kalin katha karapu Lancer box eke wage oyalata mathaka athi video eke thiyena metana eka gilla balanna puluwam eth ekama e kaalith ekka baladdi meke mona wage technologies da ewilla tiyenne kiyana ekath visheshayenma katha karanna balaporoth wenawa iting issallama katha karanna tiyenne meke body structure gena katha karaddi saamaanyen me wahane iya ekath ekka අපිට මේ වගේ අවුරුදු වල වාහන බලා ගන්න ලැබෙන්නේ body on frame කියන concept එකත් එක්ක. එහෙම නැත්නම් සුපුරුදු විදිහටම ladder frame chassis එකක් තියෙනවා. chassis එක උඩ body එක තියෙනවා. හැබැයි මේ වාහනේ අපි defender first edition එකේ කතා කරපු විදිහට එහෙම නැත්නම් ටිකක් අලුත් වාහන වල කතා කරපු විදිහට unibody design එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක යටින් බැලුවට අපිට ladder frame chassis එකක් හරි මොකක් හරි වෙනම chassis එකක් වෙනම බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේකේ body එකෙන්ම තමයි chassis එකත් form වෙන්නේ. ඒක තමයි මේ වාහනේ විශේෂත්වය විදිහට මම හඳුන්වන්නේ. ඒත් එක්කම මේක ඩයිමෙන්ෂන්ස් මම දාන්නම් ක්‍රවුන් එකක් කිව්වහම දිගයි පළලයි ඔයගොල්ලෝ ගන්න හිතා ඉන්නව නම් අනිවාර්යයෙන්ම ලොකු කාපෝච් එකක් ඕනේ ගෙදර. ගෙදරට හොඳ ඇක්සස් ඕනි. හොඳ ලොකු ගේට්ටුවක් ඕනි. ඒකින්ද මම ඩයිමෙන්ෂන්ස් දාන්නම් වීල් බේස් එකත් එක්ක මොන විදිහටද වාහනේ දිග පළල ගැන අපිට කතා කරන්න තියෙන්නේ කියලා. වාහන ස්කේල් එක මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මම මේ විදිහට හිටන් හිටියාම ඔයාලට පේනවා ඇති මොන වගේ ස්කේල් එකකද වාහනේ තියෙන්නේ කියලා. ඉතින් වින් ස්ක්‍රීන් එකෙන් පටන් ගන්නවා නම් ගොඩක් වයිඩ් වින් ස්ක්‍රීන් එකක් තියෙනවා. වාහනේ සයිස් එකටම වාහනේ හෑන්ඩල් කරන්න වාහනේ සයිස් එකෙන් වැඩි කෝනරින්ග් වලදී බෙන්ස් ගනිද්දී ඕගලන්ට හොඳට ඉස්සරහා පේන්න ඕනි සයිඩ් එක පේන්න ඕනි මම හිතනවා මේ APL එකත් ගොඩක් හොඳ මට්ටමකට අපිට සපෝට් කරනවා ඇති කියලා. ඉතින් අපි බලමු අදට නැගලා. ඊට පස්සේ වයිපර්ස් දෙක ගොඩක්ම හිඩන් වයිපර්ස් දෙකක් තියෙන්නේ. වයිපර්ස් දෙකෙන් ඉස්සරහා view එකට ලොකු disturbance එකක් නැහැ තියෙන විදියට. ඊට පස්සේ වින්ෂිල් වොෂර්ස් දෙකත් එක්ක මෙන්න මේ වගේ අපිට බොනට් එකේ හැම වෙනවා shadow lines දෙකක්. shadow lines දෙක continue වෙනවා මෙන්න මේ විදියට අපේ grill එකටම ගොඩක් ලස්සන ක්ලාසික් ලුක් එකක් තියෙන විදිහ ඩිසයින් එකක්. ඉතින් මම කම්පයා කරනවා නම් සාමාන්‍යයෙන් Mercedes Benz අලුත් කාර් එකක් එක BMW එකක් එක අදටත්
එකට තියන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් විදිහට ඕගොල්ලෝ මං හිතන්නේ මගේ අදහසට එකඟ වෙයි. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ග්‍රිල් එක ගොඩක් ලොකුයි. එන්ජින් එකත් එක්ක ගොඩක් හොඳ air intake එකක් තියෙනෝනේ. ඒකින්ද ගොඩක් හොඳ ග්‍රිල් එකක් දීලා තියෙනවා. ඒත් එකම මේකේ crown logo එක තමයි මෙතනින් බලා ගන්න ලැබෙන්නේ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දාන්න කවුරුත් දාන්නේ නැති එහෙම නැත්නම් කාලාව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දාන්න logo එකක් විදිහට මේක හඳුනන්න පුළුවන්. පල්ලෙහාට එනවා නම් එහෙම නැත්නම් මේකේ හෙඩ්ලයිට් එක මම ඉස්සෙල්ලා කතා කරලා ඉන්නම්. ඔයාලට පේන විදිහ හෙඩ්ලෑම්ප් එක ගැන කතා කරද්දි ගොඩක් ලොකු හෙඩ්ලෑම්ප් එකක් එනවා. සිග්නල් ඉන්ඩිකේටර් එක, පාකින් ලයිට් එකත් එක්ක අපිට හම්බ වෙනවා හැලජන් ලෑම්ප් එකක්. මේ ලයිට් එක ගොඩක්ම ලස්සනයි. වාහනේ තියෙන ක්ලාසික් ටච් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එතනින් පල්ලෙහාට ආවොත් ඔයාලට පේන ඇති yellow කලරින් තමයි මේකේ fog lamp එක specially design කරලා තියෙන්නේ. මීදුම මේ වගේ යද්දි අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මීදුම ස්නෝ කියන එක මේ වාහනේ ටිකක් වැඩියෙන් හිතලා තියෙනවා කියලා අතුලෙදිත් අපිට කතා කරන්න තියෙනවා. අතුලත් ඇඟලයි ගැනත් කතා කරමු. ඊට පස්සේ මෙතනින් ඉන්ඩිකේටර් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන කතා කරද්දි එහෙම නැත්නම් crown එකක් කිව්වහම ටිකක් ලොකු sedan එකක් කිව්වම ඕගලන්ට ඊළඟින් ප්‍රශ්න තමයි ටිකක් load කරාට පස්සේ වාහනේ අපිට ලොකු passengers ලා ටිකක් දාගත්තට පස්සේ වාහනේ නිකන් බිම යනවා වගේ ඇති කියලා. හැබැයි ඕගලන්ට පේන ඇති ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අතින් ගොඩක් හොඳ මට්ටමක මේක තියෙනවා. ඉතින් වාහනේ load කරත් ගොඩක් ලොකුවට වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුවේ කියලා හිතන්න බෑ. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මෙහෙම වෙනවා සයිඩ් එකට. සයිඩ් එක ගැන කතා කරද්දි ඉස්සෙල්ලා මම කැමති මේ wheel එක ගැන කතා කරන්න. වාහනේ මම කිව්වා ටිකක් අර clean-ම කා එකක් කියලා. මේ වාහනේ wheel design එක පවා අදටත් original wheel එකම තියාගෙන try කරලා තිනවා. ඉතින් ගොඩක් හොඳ දෙයක්. වාහනේ තියෙන look එක එන්නේ wheel එකෙන්. හැබැයි හැම වාහනේටම අපි look එක වැඩි කරන්න කියලා after market wheel එකක් එහෙම නැත්නම් low profile wheel එකක් දැම්මොත් ඒක මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ. ඔයගලන්ට මේ වාහනේ තියෙන මේ look එකත් එක්ක මේ ලස්සනත් එක්ක ඔයගලන්ට පේනවා ඇති. වාහනේ ඔරිජිනල් වීල් එක වාහනේ ඩිසයින් එකත් එක්ක කොච්චර හොඳට බ්ලෙන්ඩ් වෙනවද කියලා. ඊට පස්සේ මේකේ වීල් එක ගැන කතා කරද්දි මල්ටි ස්පෝක් වීල් එකක් හම්බ වෙනවා. ඒත් එක්ක මෙතනින් අපිට සුපුරුදු crown logo එකත් එක්කම තමයි බලා ගන්න ලැබෙන්නේ. අපිට disc brake එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ මේකේ. ඊට පස්සේ මෙතනිනුත් අපිට crown logo එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ටිකක් high end එක එහෙම නැත්නම් ටිකක් high end එකේ වාහනයක් luxury car එකක් වුණාම ඒකේ logo එක mention කරන්න වැඩි අපිට හැම වෙලෙම මතක් කරනවා. ඔයගොල්ලෝ මේ ඉන්නේ, ඔයගොල්ලෝ හිටන් ඉන්නේ crown එකක් ඉස්සරහ. ඔයගොල්ලෝ නගින්න හදන්නේ crown එකකට. ඔයගොල්ලෝ නැගලා ඉන්නේ crown එකකට. ඒ වගේ ගොඩක් හොඳට අපිට මතක් කරනවා logos එක්ක. ඔයගොල්ලෝ දන්නවා BMW එකක්, Land Rover එකක්, Benz එකක් මම අත compare කරන්නේ ඒ range එකේම යන විදිහට Japanese market එකට දාපු වාහනයක් හින්දා මේ වාහනේ. ඊට පස්සේ specially මෙතන මට පේන side එකේ පේන දේ තමයි මෙන්න මේ door handle එක, chrome door handle එකක් තියෙන්නේ. බැලු බැලමෙන් නිකන් අර හෙවි ලුක් එකක් වෙනකොට ගොඩක්ම පහසුවෙන් මේක අතට ග්‍රැබ් කරන්න පුළුවන්. ගොඩක්ම අර ස්ලිම් ඩිසයින් එකක් තියෙන්නේ. ඒත් එක්කම සයිඩ් එකෙන් අපිට ගොඩක් හොඳට මෙන්ෂන් වෙනවා 2 tone කලයක. ඉස්සරහින් අපිට බම්ප් එකත් එක්ක තමයි මේ කලයක කන්ටිනියු වෙන්නේ. ඊට පස්සේ ගොඩක්ම ස්පෙෂල් දෙයක් තියෙනවා කතා කරන්න. සාමාන්‍යයෙන් අපි door visors කියන එක වාහනයක සාමාන්‍ය දෙයක්. අපි අලුතෙන් වාහනයක් ගත්තත් පරණ වාහනයකට වුණත් අපිට after market door visors fix කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපි ගන්න රටෙම මිලදී ගන්න රටෙම සමහරලාට එහෙ පාවිච්චි කරපු වාහනයක් නම් අපිට door visors හම්බ වෙනවා. ඉතින් මේකේ තියෙන door visor එක ඕගලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් අපි දොරවල් හතරට වයිසස් හතරක් යූස් කරනවානේ වෙන වෙනම. මේක වයිස් එක ඕගලන්ට පේනවා ඇති. මෙතනින් පටන් ගන්න වයිස් එක මේ විදියට ෆ්‍රන්ට් ඩෝ එකටත් කන්ටිනියු වෙලා මෙන්න මේ විදියට මෙතනට වෙනකම් කන්ටිනියු වෙනවා. ගොඩක්ම ලස්සන ඩිසයින් එකක්. මොකද මේකේ අපිට ෆ්‍රේම්ලස් ඩෝ වින්ඩෝ එකක් තමයි හම්බ වෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් මේකට වයිස් එකක් ෆික්ස් කරන්න බැහැනේ. ඒකෙහිඳ අපිට මෙන්න මේ විදිහට උඩ රූෆ් ලයින් එකේම වයිස් එක ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සෙත් ආපහු අපිට crown emblem එක බලා ගන්න ලැබෙනවා. wheel එකෙත් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි සයිඩ් එකේ කතා කරන්න තියෙන්නේ. වාහනේ sedan car එකක්. ඉතින් ඕගලන්ට පේන ඇති පිටිපස්සේ සුපුරුදු sedan design එක structure එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම වාහනේ මෙහෙම බලනවට වඩා ඕගල rolling shots වල බලන්න ඇති. වාහනේ ඉස්සරහට යද්දී මොන වගේ ලස්සනක්ද මේ පිටිපස්සේ තියෙන්නේ කියලා especially කියන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මේක 2 set light එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඔයාලට පේනවා ගොඩක් wide light එකක් තියෙන්නේ. කා එකකට match වෙන. එහෙම නැත්නම් කා එක මං කවන්න දිගින් පල්ලින් වැඩි කියලා පොඩ size එකෙන් වැඩි කියලා. එතකොට පොඩි tail light එකක් මේකට match වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ගොඩක් size එකෙන් වැඩි design එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් අපිට brake light එක, signal light එක, parking light එක ඔක්කොම මේකේ තමයි include කරලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට පේනවා මෙතනින් චූටියට ළඟට ආවිල්ලා බැලුවොත් මෙන්න මේ විදිහේ පොඩි ලයින් එකක් එක්ක මේ දෙක කනෙක්ට් වෙනවා අපේ නම්බර් ප්ලේට් එකට උඩින්. ඉතින් ඒත් එක්කම බැජස්ටික් ගැන කියනවා නම් එහෙම නැත්නම් එම්බ්ලම්ස් ගැන කියනවා නම් මේක රොයල් සැලොන් කියන ග්‍රේඩ් එකේ එහෙම නැත්නම් ට්‍රිම් එකේ යන්නේ. අපි මීට කලින් කතා කරපු වර්ෂන් එකක් තිබුණා. ඒක ඇත්ලීට් ටෙස්ට් කියන ග්‍රේඩ් එකේ ස්පෝර්ට්ස් ග්‍රේඩ් එක කියන්නේ. ඉතින් මේක රොයල් සැලොන් කියලා ටිකක් ලක්ෂරි වැඩි
ට්‍රිම් එකක තමයි යන්නේ. ඒත් එක්කම මේ පැත්තෙන් අපිට crown emblem එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතනින් තමයි key hole එක තියෙන්නේ. ඊට අමතරව special දෙයක් තියෙනවා trunk opening එක ගැන ඇතුළේදී කතා කරන්න. හැබැයි මෙතනිනුත් අපිට මේක open කරගන්න පුළුවන් key එක use කරලා. මෙතනින් පල්ලෙහාට ආවොත් මම අර කලින් කිව්ව two tone color එක continue වෙනවා. Side එකේ ඉඳන් side body එකේ ඉඳන් පිටිපස්සේ bump එකට මෙන්න මේ විදිහට continue වෙනවා. ඒත් එක්කම chrome line එකකුත් මේක edge එකේ ගොඩක් ලස්සනට design කරලා තියෙනවා. ඊට පස්සේ පහලින් අපිට tail pipes හම්බ වෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේන ඇති කොච්චර හොඳ clearance එකක් කාය එකේ තියනවාද කියලා. එතකොට trunk එක මෙතන තියෙන්නේ. ගොඩක් ලොකු space එකක් තියෙනවා. අපි අරලා කතා කරමු. ඉතින් ඒ වගේ space එකක් තියෙනකොට අපිට ගොඩක් හොඳට load කරන්න පුළුවන්. හැබැයි කොච්චර load කරත් ගොඩක් හොඳ clearance එකක් තියෙන නිසා වාහනේ පාත් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකින්ද අර ground clearance එක අඩුයි කියලා අපිට ලොකුවට බය වෙන්න දෙයක් නැහැ කාය එකේ. ඉතින් මේ විදිහට තමයි කී එක බලා ගන්න තියෙන්නේ. මෙන්න මෙතනින් බටන් එකක් තියෙනවා lock and lock වලට. ඊට අමතරව අපිට trunk open කරන්න මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ගොඩක්ම clean තියෙනවා බලා ගන්න ඕගලන්ට පුළුවන් මේ වෙලාවේ. ඉතින් මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා light එකක් trunk එකට. ඊට පස්සේ space ගැන කතා කරද්දී ගොඩක් හොඳ space එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට ගියොත් අපිට spare wheel එකක් හම්බ වෙනවා. Side එකේ storage boxes දෙකක් අපිට access කරන්න පුළුවන්. මෙතනින් එකක් සහ මෙන්න මෙතනින් අපේ tools ටික store කරලා තියෙන සහ අපිට warning triangle එකකුත් කාය එකේ feature කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මෙතනත් අපිට අවශ්‍ය නම් තව wheel එකට අමතරව තවත් දේවල් මොනවා හරි දාලා තියාගෙන ඉඩකඩක් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේක ටේල් ගේට් එක ගැන කතා කරද්දී අපි ඕපන් කරා කී එකෙන් ඊට පස්සේ ටිකක් විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් තියෙනවා pull කියලා. මෙතනින් arrow එකක් ගහලා තිනවා අපිට මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මේ වාහනේ අපි ප්‍රැක්ටිස් එකේදී බලුවොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් slow එකේ වැහුවොත් මේක වාහනේ ටිකක් අමාරුයි. හැබැයි ඒක වාහනේ තියෙන එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඕන් කරලා තිනවා නම් වාහනයක් ඔයගලන්ට හිතෙනත් සමහරවිට වාහනේ පරණ හිඳ වෙන්නද. එහෙම නැත්නම් වාහනේ මොකක් හරි fault එකක් වෙන්නද කියලා. හැබැයි මේක වාහන method එකක් තියෙනවා. මේ method එකට වැහුවාම වාහනේ හොඳට අපිට එකපාරින්ම වහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතනින් අත තියලා මේ විදිහට පල්ලෙහාට ඇද්දාම අපිට පුළුවන් door එක එහෙම නැත්නම් tail gate එක වහ ගන්න ගොඩක්ම පහසුවෙන්. ඊට පස්සේ ඇතුළට නගින්න කලින් මම හිතුවා engine compartment එක ගැන කතා කරන්න තෝරන කියලා. අපි ටිකක් කලාතුරකින් කතා කරන engine model එකක් ගැන මේකේ කතා කරන්න තියෙනවා. මම open කරලා පෙන්වලා ඉන්නම් ඉස්සෙල්ලා. ඉතින් අර වාහනේ මේ විදිහට දැක්කම වාහනේ ක්ලාසික රේන්ජ් එක යන වාහනයක්. එතකොට වාහනේ දිගින් පල්ලින් වැඩි කියලා මම දෙපාරක් විතර දැන් කිව්වා. එතකොට වාහනේ බොනට් ලිඩ් එකත් බර වැඩි ඇති මේක උස්ස ගන්න බැරුව ඇති කියලා පොඩි අයිඩියා එකක් ඇති. හැබැයි මම ඕපන් කරලා බලන්නම්. ඔයගලන්ට පේනවා ඇති ගොඩක්ම සිම්පල් වාහනේ කොච්චර ඇක්ටිව්ද කියලා. අදටත් ඔයගලන්ට පේනවා ඇති බොනට් චොක්ස් දෙකක් තියෙන හින්දා අපිට දොර උස්ස උස්ස මහන්සි වෙන්න දෙයක් නැහැ. වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරපු ගමන්ම වීඩියෝස් දෙකක් මතක් වෙනවා කලින් කරපු. එකක් තමයි BMW Z4 එක. වීඩියෝ එක තියෙනවා මෙතන. ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම Mercedes Benz W124 එක. ඇයි මං ඒ වාහන ගැන මතක් කරේ? ඒ වාහනවල එන්ජින් කම්පාර්ට්මන්ට්ස් ඕපන් කරාම මම විශේෂ දෙයක් කිව්වා. එහෙම නැත්නම් කිව්වා පොඩ්ඩක් කැබින් එක කම්පාර්ට්මන්ට් එක දිග වැඩි, පොඩ්ඩක් එන්ජින් එක දිග වැඩි කියලා. අන්නේ දිග වැඩි වෙන්න හේතුව මේකෙත් කතා කරන්න තියෙන හින් තමයි මේ වීඩියෝස් දෙක මතක් කරේ. inline 6 cylinder engine එකක් තියෙනවා. එහෙම නැත්නම් straight 6 engine එකක් තියෙනවා. එතකොට engine එක ටිකක් දිගින් වැඩි, smooth වැඩි engine එක. එහෙමත් කියන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේකේ තියෙන 2 liter engine එකක් horsepower එක අපිට ලබා ගන්න පුළුවන් 140 ක විතර. ඒ වගේම newton meter 180කට වැඩි torque එකක් තියෙනවා. power එක හිතා ගන්න පුළුවන් ඇතිනේ. වාහනේ weight එකෙන් වැඩි කියලා අපිට හිතුණත් ඒ weight එකන match වෙන විදිහට ගොඩක් හොඳ powerful engine එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි වාහනේ weight එකත් ගොඩක් වැඩි වෙයි කියලා අපිට හිතන්න බෑ. මොකද මේක unibody design එකක් තියෙන ladder frame chassis එකක් යට නැහැ. එතකොට ඒක weight reduction කරන්න හදපු method එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකින්ද වාහනේ weight එක අඩුයි. ඒ weight එකට match වෙන විදිහ ගොඩක් හොඳ power output එකක් engine එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් beams 2000 කියලා brand කරලා තිනවා. branding එකක් තියෙනවා. මෙතන තමයි air filter එක ලැබෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන නිකන් මොකක් හරි තිබිච්ච equipment එකක් remove කළා වගේ area එකක් තියෙනවා. හැබැයි originally මේ විදිහට තමයි මේ compartment එක design කරලා තින්නේ. ගොඩක් ඉඩ ඇතුවා. ඉතින් ගොඩක්ම හොඳයි. ගොඩක්ම හොඳ practical ටික ඇතින් ගොඩක්ම හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද අපිට හදිසි inspection එකක් කරන්න. එහෙම නැත්නම් මේ engine එකේ මේ side එක බලා ගන්න. මෙතනින් අපිට belts ටික තියෙනවා. ඉතින් belt එකක් change කරගන්න උනොත් ගොඩක්ම පහසුයි. අතදදා මහන්සි වෙන දෙයක් නැහැ. කෙලින්ම open area එකක් තියෙනවා. ඉතින් engine compartment එක ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් තදයි. වහලා තියාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි crown එකේ එළිය තියෙන දේවල්. මේක මේ අවුරුදු බර ගානක් පරණ වාහනයක්, ක්ලාසික් වාහනයක් වුණාට කොච්චර හොඳට මේක වාහනේ තියනවද කියන දේ ගැන කතා කරන්න තියෙන්නේ.
ඉතින් ක්‍රවුන් එකක් කිව්වහම ඉස්සල්ලාම අපිට ෆීල් වෙන්නේ මේක කම්ෆර්ටබිලිටි එක. ඒකත් ඩ්‍රයිවර්ගේ ෆ්‍රන්ට් පැසෙන්ජර්ගේ නෙවෙයි රියර් පැසෙන්ජර්ස්ලාගේ. ඒක හින්දා වාහනේ ඉස්සල්ලාම රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට නගින්න. හැබැයි අවුව හින්දා මෙතන රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ හරි එක්ස්පීරියන්ස් එක ගන්න එයා කන්ඩිෂනින් සිස්ටම් එකත් ඔන් කරන්න වෙනවා. ඉතින් මම ස්ටාර්ට් කරන්නම්. Nice sound. ඉතින් මම නගිනවා රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට. ඕපනින් එක ගැන කතා කරද්දී වයිඩ් ඕපනින් එක ක්‍රවුන් වෙල්කම් ලයිට් එකක් නම් නැහැ. ස්කෆ් ප්ලේට් එකක් තියෙනවා ක්‍රවුන් කියලා බ්‍රෑන්ඩ් කරපු. මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලෝ ඉන්නේ ක්‍රවුන් එකේක, ඕගොල්ලෝ නගින්නේ ක්‍රවුන් එකේකට, ඕගොල්ලෝ ඉස්සරහින් තියෙන ක්‍රවුන් එකක් කියලා ගොඩක් මෙන්ෂන් කරනවා වගේම අපිට වෙල්කම් ලයිට් එකක් නැති ස්කෆ් ප්ලේට් එකක් තියෙනවා. ඉතින් ඒකෙත් අපිට ක්‍රවුන් කියලා බ්‍රෑන්ඩින් එක තියෙනවා. මම මෙන්න මේ විදිහට මේකට නගිනවා. ගොඩක්ම පහසුයි නගින එක. මම හිතුවේ අපහසුයි කියලා. ආයි පාරක් ඕන්නම් නැගලා පෙන්නන්න. මෙන්න මේ විදිහට කකුල දාලා ගොඩක්ම පහසුවෙන් මේක නගින්න පුළුවන්. මට මෙතනින්වත් ඔලුව වදිනවා කියලා එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. ඉස්සල්ලාම මම එනවා මේක ඩෝ එකට. මෙන්න මේ බෙල්ට් ලයින් එක ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන මැටීරියල් එකම මෙන්න මේ බෙල්ට් ලයින් එක දක්වාම කන්ටිනියු වෙනවා. ඔයගලන්ට පේනවා ඇති. එතකොට මේ ටිකේ තමයි සාමාන්‍යයෙන් පැසෙන්ජර් කෙනෙක්ගේ අත වදින්න වැඩිම ඉඩකඩ තියෙන්නේ. මේ ටික සාමාන්‍යයෙන් අත වදිනවා ඉඩ අඩුයි. ඒ හින්දා මෙතන අපිට ස්පෙෂල් තැනක් විතරක් මෙන්ෂන් කරන්න නැතුව ෆුලි මේක ගොඩක් කම්ෆර්ටබල් ෆීල් එකක් තියෙන විදිහේ මැටීරියල් එකකින් ඩිසයින් කරලා තියෙන පේනවා ඇති. මේ හැරේ කොහේ අත වැදුනත් ගොඩක්ම සොෆ්ට්. අපිට අතට දෙන්නේ නැහැ, අතට දැනෙන්නේවත් නැහැ. ඊට පස්සේ මෙන්න මේ කොටස, එහෙම නැත්නම් අපේ ග්‍රැබ් හැන්ඩල් එක ගොඩක්ම ලස්සන විදිහට ඩිසයින් කරලා තියෙනවා. මේ වගේ ක්‍රෝම් ෆිනිෂස් එක්ක, ඒත් එක්කම හැන්ඩල් එකත් මේ විදිහට තියෙනවා. ඇෂ් ට්‍රේ එකක් තියෙනවා, පවර් ෂට බටන් එක තියෙනවා. ඒත් එක්කම පල්ලෙහාට යනවා නම් මැටීරියල් එක වෙනස් කරලා මෙන්න මේ ස්පීක් එකක් එක්ක අපිට මෙන්න මේ ඒරියා එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් මෙන්න මේ වගේ ලයිට් එකකුත් තියෙනවා. ඩෝ එක ඕපන් කරලා තියෙද්දි ටිකක් අඳුර වෙලාවට පිටිපස්සෙන් එන ඩ්‍රයිවර් කෙනෙක්ට මේ ඩෝ එක ඕපන් කරලා තියෙන කියලා පොඩ්ඩක් මෙන්ෂන් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම කිව්වා මේක ෆ්‍රේම්ලස් ඩෝ එකක් තියෙන කියලා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. සීට් එකේ වාඩි වුණාම මට රිව් එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේක නිදාගෙන ඉන්න ඉතන AC එක දාගෙන එච්චරට කම්ෆර්ටබල් සීට් එක. ඔයගලන්ට පේනවා ඇති මම වාඩි වුණාම ටිකක් යටට යනවා සීට් එක. ඕල් ඒ වගේ වාහනයක වාඩිලා තියෙනවා නම් ඒ ෆීල් එක කොයි වගේද කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ හින්දා මම ස්පෙෂලි ඒක මෙන්ෂන් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට ගොඩක්ම පහසු ඇන්ගල් එක තියෙන්නේ. ෆ්ලෝ ලෙවල් එක, එහෙම නැත්නම් අපිට ලෙග් රූම් එක, හෙඩ් රූම් එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. සීටින් ඇන්ගල් එක පර්ෆෙක්ට්. ඔයගලන්ට පේනවා ඇති ඇන්ගල් එක කොයි වගේද කියලා. සීටින් ඇන්ගල් එක මේ තියෙන කෝණයකටත් වෙනම මෙන්න මේ වගේ ඩිසයින් එකක් තියෙන හින්දා අපේ ඩෝ එක සයිඩ් එකනොත් අපිට ගොඩක් හොඳට අපිව ග්‍රැබ් කරලා තියාගන්න විදිහට සීට් එක ඩිසයින් කරලා තියෙනවා. මැටීරියල් එක ගැන තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. මේ මැටීරියල් එකත් එක්කම කම්ෆර්ටබිලිටි ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ආම්රෙස්ට් එකක්. පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් යනවනම් කියන එක මම අර හයි එන්ඩ් එකේ BMW එකක්, Benz එකක් වගේ ගැන රිවිව් කරද්දී කියපු කතාව මම මේකේ කියනවා. මේකේ ෆ්ලෝ හම්ප් එකක් ටිකක් ලොකුයි. එතකොට මේකේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් යනකොටත් ෆැසිලිටි එක වැඩි. හැබැයි මේකේ පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක් යන්න බැහැ කියන එක මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට දකින්නේ නැහැ. ක්‍රවුන් එකක් යූස් කරන කෙනෙක් බලන්නේ නැහැ මේකේ පැසෙන්ජර්ස්ලා කී දෙනෙක් යන්න පුළුවන්ද කියන එක. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ යන එක්කෙනා හරි දෙන්න හරි ඒගොල්ලන්ගේ කම්ෆර්ටබිලිටි එක ගැන තමයි ගොඩක්ම හිතන්නේ. ඒකින් ද මේකේ ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා, මේකේ සෙන්ටර් පැසෙන්ජර් ටිකක් අමාරු කියන එක. මේ වගේ වාහනයක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට දකින්න විදිහක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. අවශ්‍ය නම් ඔයගොල්ලන්ට අවශ්‍යම නම් මෙන්න මේ විදිහට තර්ඩ් පැසෙන්ජර් කෙනෙකුටත් පොඩි දුරක් යන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් දුරට මම මේක රෙකමන්ඩ් කරන්නේ පිටිපස්සේ එක පැසෙන්ජර් කෙනෙක් දෙන්නෙක් වගේ යනවා නම් ගොඩක්ම හොඳ රයිඩ් එකක් ගන්න පුළුවන්. දුර කිලෝමීටර් 100ද 200ද 300ද කියලා නැහැ. ගොඩක් හොඳ රයිඩ් එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට AC වෙන්ස් හම්බෙන්නේ ඉස්සරහ, අර ස්විං වෙන වෙන්ස් තියෙනවා. හැබැයි මෙහෙටත් එහෙම නැත්නම් අපේ රියර් පැසෙන්ජර්ස්ලටත් ඒක ගොඩක් හොඳට ඒක ඉෆෙක්ට් එක එනවා කියන එක මට මේ විදිහට මේ මෙච්චර අවුවේ වුණත් මේ විදිහට ඇතුළේ ඉන්නකොට ඒක ෆීල් වෙනවා. ඉතින් ඒත් එක්කම ෆ්‍රන්ට් සීට් එකෙන් පිටිපස්සේ පැසෙන්ජර්ස්ලට දීලා තියෙන දේවල් ගැන කතා කරනවා. මෙන්න මේ වගේ අපිට ෆයිල් එකක් වගේ එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකක්, බුක් එකක්, අපිට ටැබ්ලට් එකක්, ෆෝන් එකක් වුණත් මෙන්න මෙතනින් දාලා තියාගන්න පුළුවන්. සාමාන්‍ය තියෙන සීට් එකේ බෑක් එකේ පොකට් එකට වැඩිය ගොඩක්ම අයිකොනික් ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ හැන්ඩල් එකත් එහෙමයි. හැන්ඩල් එක එක අතකට විතරක් නෙමෙයි ඩිසයින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අද වාහනවල මේක නිකන් මේ විදිහට එක අතක් දාලා අල්ලගෙන යන විතරයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට මේකේ ගොඩක් දිගින් තියෙන හින්දා අපිට ඕන නම් මේ විදිහට අල්ලන් යන්න පුළුවන්, මේ මැද හරියෙන් අල්ලන් යන්න පුළුවන්, අවශ්‍ය විදිහට අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේකේ රිය වින්ඩ්ෂීල්ඩ් එක ගැන කතා කරද්දී
rear windshield එකේ angle එක ගොඩක් low angle එකක් තියෙන්නේ. එතකොට අර එක පාට එලියෙන් ඉන්න කෙනෙක්ට අපිව පේනවත් අඩුයි. අපිට එලියෙන් වෙන්න තියෙන disturbance එකක් ටිකක් අඩුයි කියන එක තමයි මගේ idea එක. ඉතින් ඒක ගොඩක් හොඳයි. වාහනේ privacy එක වාහනේ යන මේ වාහනේ design කරපු කාලේ එහෙම නැත්නම් මේ වාහනේ යන special passenger කෙනෙක් ඉන්නවා නම් එයාගේ privacy එක ගැන ගොඩක් හිතලා තියනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම grab handle එකක් තියෙනවා. සාමාන්‍යයෙන් cornering වලදී body rolling ගොඩක් අඩුයි මේ වාහනේ. Comfortability ගොඩක් වැඩි. හැබැයි අපිට අපේ stability එක තියාගන්න අවශ්‍ය නම් මෙන්න මේ විදියට grab handle එකක් තියෙනවා. ඒත් එක්ක මෙතන reading lamp එකක් තියෙනවා. ඉතින් ওই විදියට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ විශේෂම දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් හම්බ වෙනවා ඔයගලන්ට infotainment system එක. එහෙම නැත්නම් front media play එක control කරන්න මෙතනින් වෙනමම control panel එකක් දීලා තිනවා. ඇයි මේ වගේ දෙයක් දීලා තින්නේ? මම මේ වගේ දෙයක් ඉස්සෙල්ලා කතා කරලා තිනවා. මේ වගේ වාහනයක Toyota Crown එක. එහෙම නැත්නම් අපි කතා කරපු BMW 7 series එකක් වෙන්න පුළුවන්, Mercedes Benz එකක් වෙන්න පුළුවන්. මේ වගේ ටිකක් high end එකේ වාහනයක ඕන යන්නේ පිටිපස්සේ. එහෙම නැත්නම් වාහනේ driver කෙනෙක් එක්ක. එතකොට ඕන යන්නේ පිටිපස්සේ. ඕනට හැම වෙලෙම ඩ්‍රයිවර් ඩිස්ටර්බ් කරන්න බෑ. මේක අඩු කරන්න, මේක වෙනස් කරන්න, channel එකක් වෙනස් කරන්න, රේඩියෝ channel එකක් මාරු කරන්න, ඔය වගේ දේවල් එහෙම නැත්නම් වොලියුම් එක අඩු වැඩි කරන්න, ඔය විදිහට යාට ඩිස්ටර්බ් කරන්න බෑ. ඉතින් යාට මෙතනින් වෙනමම control panel එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහට ඉස්සරහා ඔඩියෝ කන්ට්‍රෝලර්ස් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක්ම වැදගත් දෙයක්. මම හැමදාම කියන වගේ ටික high end එකේ වාහනයක් මම හැම වෙලෙම compare කරා BMW එකක් එක්ක, Benz එකක් එක්ක, ඒ වගේ වාහනයක් විදියට මේ වාහනේ passenger එහෙම නැත්නම් වාහනේ ඕන යන්නේ පිටිපස්සේ ඉඳලා එයාට මේ වගේ ගොඩක් හොඳ facility එකක් දීලා තිනවා. ඉතින් මේක full time on වෙලා නැහැ. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන කකුල වදින්න තිනීරකට වැඩි මේ වගේ area එක. ඒකින් හින්දා මෙන්න මේ වගේ teak cover එකක් දීලා තිනවා. ඉතින් මේක වහලා තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට විතරයි මේක open කරන්න වෙන්නේ. Door handle එක මම කලින් කිව්වා වගේම ගොඩක්ම smooth ඔයාලට පේනවා ඉතින් අතර ගොඩක් පහසුවෙන් grab කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ opening එකක් තියෙනවා. ඇතුළට නගින්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් upholstery ගැන කතා කරද්දී මම පිටිපස්සේ කිව්වා වගේම මෙන්න මේ වගේ ගොඩක්ම soft touch material එකක් අපේ ඉස්සරහා කොටසේ දීලා තියෙනවා. එහෙම නැත්නම් උඩ කොටසේ දීලා තියෙනවා. ඊට අමතරව අපිට Twitter එකක් සහ මෙන්න මේ speaker එක බලා ගන්න ලැබෙනවා. ගොඩක් හොඳ storage එකක් මෙතනින් බලා ගන්න තියෙනවා. ඒත් එක්කම මේකේ ට්‍රංක් ඕපන එක තියෙන මෙන්න මෙතනට. හැබැයි මේ ට්‍රංක් ඕපන එක හැම වෙලේම ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මේකට වෙනම ලොක් සිස්ටම් එකක්, එහෙම නැත්නම් මේක ෆන්ක්ෂන් කරන්න වෙනමම අපිට ඇක්සස් දෙන්න වෙනම කන්ට්‍රෝල් එකක් තියෙනවා. අපිට මේ බටන් එක ප්‍රෙස් කරලා ට්‍රංක් එක ඕපන් කරන්න පුළුවන්. හැබැයි අපිට මේක ඇක්සස් දෙන්න වෙනමම අපේ ග්ලව් කම්පාර්ට්මන්ට් එකේ බටන් එකක් දීලා තියෙනවා. එතනින් අපි ඇක්සස් දීලා තිබ්බොත් විතරයි මේ බටන් එක ෆන්ක්ෂන් වෙන්නේ. එහෙම නැත්නම් මේ බටන් එක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි අනිවාර්යම මේක ඕපන් වෙන්නේ නැත්නම් ඒක චෙක් කරන්න ඕනේ. අපි එතනින් ඇක්සස් දීලාද කියන එක ගැන. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ෆ්‍රේම්ලස් ඩෝ එකක් තියෙනවා කලින් කිව්වා වගේම. ඉතින් මම මේ විදිහට ඇතුළට නගිනවා දැන්. ඉස්සල්ලාම නැග්ගහම ෆීල් වෙන්නේ අපිට සීට් එකනේ. සීට් එකේ කම්ෆර්ටබිලිටි කියන්න ඕනේ. රියර් සීට්ස් වගේම ඩ්‍රයිවර්ට front passenger කිසි වෙනස්කමක් කළ නැහැ. ඒ comfortability එක, ඒ materials ඒ විදිහටම දීලා තිනවා. ඒ වගේම driverට passengerට දෙන්නටම electrically control කරන්න පුළුවන් seats තියෙනවා. ඔයගලන්ට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් controllers ටික. ඊට අමතරව මම හැම වෙලේම mention කරපු දෙයක් තමයි මේකේ ඕන යන්නේ පිටිපස්සේ. එහෙම නැත්නම් මේ වාහනය යන්නේ driver කෙනෙක් එක්ක. විශේෂයෙන් මේක ටිකක් අර high end එකේ වාහනයක් අපිට තිබිච්ච. ඉතින් ඒකින් හින්දා ඕන පිටිපස්සේ යනවා නම් ඒකට ගැළපෙන විදිහට අර අපිට audio controllers උත් පිටිපස්සේ දීලා තිනවා. ඒත් එක්කම මේකේ ඉස්සරහා සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් අපිට ඩ්‍රයිවර් ගේ සීට් එක වෙනස් කරන්න බෑනේ. ඩ්‍රයිවර් ගේ සීට් එකේ පොසිෂන් එකේ තියෙන්න ඕනි. හැබැයි අපිට මේ ඉස්සරහා සීට් එක සමහරලාට පිටිපස්සේ යන පැසෙන්ජර්ට අනවශ්‍ය වෙන්න පුළුවන්. මෙතන කවුරුත් යන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් මෙන්න මෙතන තියෙන කන්ට්‍රෝල්ස් එහෙම නැත්නම් ඕගලන්ට මෙන්න මේ සයිඩ් එකේ අපේ ෆ්‍රන්ට් පැසෙන්ජර් ගේ සීට් එකේ මෙන්න මේ විදිහට කන්ට්‍රෝලර්ස් තියෙනවා. අපිට පුළුවන් මේ සීට් එක පිටිපස්සේ ඉඳන් කන්ට්‍රෝල් කරන්න. මොකද එයාට අතන්ට අත දාන්න ඉඩ නැහැ පිටිපස්සේ ඉඳන්. හැබැයි මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අවශ්‍ය ඉඩකඩක් පිටිපස්සට ගන්න පුළුවන්. එයා පිටිපස්සේ ඉන්න ගමන්ම. ඉතින් ඔයගල දැන් පේනවා පිටිපස්සේ කොයි වගේ ඉඩකඩක්ද ලබා දීලා තියෙන කියලා. ගොඩක්ම හොඳ ඉඩකඩක් තියෙනවා. මොකද මෙතන යන එක්කෙනා හෝ මෙතන යන පැසෙන්ජර් කම්ෆර්ටබිලිටි එකට වඩා පිටිපස්සේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන මේකේ අවධානය දීලා තියෙනවා. ඒකෙන් තමයි මේ විදිහේ කන්ට්‍රෝලර්ස් දීලා තියෙන්නේ. ඒක තමයි විශේෂම දේ. ඉතින් මේ විදිහට ආපහු එක ප්ලේස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක සෙන්ටර් කන්සෝල් ඒරියාකට එනවා නම් ටිකක් අර හයි ලෙවල් එකේ මේකේ ආම් රෙස්ට් එක දීලා තියෙන හින්දා අත පහලින් තියාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට ස්ටීරින් වීල් ලෙවල් එකට මැච් වෙන විදිහට මේ විදිහට පහසුවෙන් අත තියාගෙන යන්න පුළුවන්. මෙන්න මේ ඒරියා එකත් ඇක්සස් කරන්න පුළුවන් විදිහ ඇන්ගල් එක තියෙන්නේ. අපිට මෙන්න මෙතනින් හම්බ වෙනවා ස්ටෝරේජ් එකක්. ඊට අමතරව මෙන්න මෙතනිනුත් අපිට ස්ටෝරේජ් ඒරියා එකක් මෙන්න මේ විදිහට ලබා දීලා තියෙනවා. ටීක් පැනල්ස් තමයි බලාගන්න ලැබෙන්නේ. අර වාහනේ ප්‍රීමියම් ලුක් එක වැඩි කරනවා මේ ටීක් පැනල්ස් උත් එක්ක. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා
4 speed automatic gearbox එක. ඉතින් මේ තියෙන texture එක නම් අපිට ගොඩක් Toyota වාහන බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. මම කලින් කිව්වා මේක අර snow කියන දේ ගැන ගොඩක් ඒගොල්ලෝ හිතලා තියෙනවා. ඒකෙන් අපිට snow mode එකක් වෙනම තියෙනවා, power mode එකක් වෙනම තියෙනවා. ඊට අමතරව traction control button එක වෙනම තියෙනවා. මේ ඔක්කොමත් එක්ක වාහනේ condition එක road එකට එහෙම නැත්නම් අපි යන terrain එකට relatively වෙනස් කර ගැනීමේ හැකියාවක් මේ වාහනේට තියෙනවා. technology එක අතින් ඔබලන්ට පේනවා ඇති මොන වගේ තැනකද මේ වාහනේ තියෙන්නේ අදටත් තියෙන වාහනත් එක්ක match කරන්න පුළුවන් කොයි වගේ විදියටද කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට coin holder සම්බන්ධව ඔබලන්ට පේනවා ඇති ගොඩක් ලස්සන design කරලා තියෙනවා. එතනින් ඉස්සරහට આવොත් මෙන්න මෙතනින් ashtray එකක් හම්බ වෙනවා. ඒත් එක්කම 12 volts out එකක් මෙතනින් හම්බ වෙනවා. එතනින් උඩට આવොත් මේනම් තියෙන aftermarket high කරපු media play එකක්. එතනින් උඩ තමයි අපේ AC control area එක බලා ගන්න ලැබෙන්නේ. AC control area එක ඒ කාලේ design එකට ගොඩක් match වෙන විදිහට design කරලා තියෙනවා. අදටත් මේ design එක පරණයි කියලා එහෙම නැත්නම් අපිට පරණයි කියන feel එක අපිට ගොඩක් දුරට එන්නේ නැහැ. මේක දැක්කාම ඒ වගේම ගොඩක්ම simple design එකක් අතර පහසුවෙන් අහු වෙනවා. ගොඩක් පහසු විදිහට මේක indicate කරනවා. ඉතින් ඊළඟට විශේෂම දේ තමයි මෙන්න මේ විදිහට අපිට swing කියන option එක මම කලින් කිව්වා වගේම බලා ගන්න පුළුවන්. මෙච්චර කල් කතා කරපු කිසිම high end එකේ වාහනයක අපිට ඒ option එක කතා කරන්න ලැබුණේ නැහැ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති swing වෙන විදිය දැන් වාහනේ air conditioning system එක on කරාම මෙන්න මේ විදියට අපේ louvers දෙපැත්තට swing වෙනවා. ඉතින් අම ගොඩක්ම unique design එකක් crown ලගේ iconic එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් තව ඕගොල්ලෝ දැකලා තියෙන මේ වගේ වාහන තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේ teak panel එක මෙන්න මේ විදිහට දිගටම continue වෙනවා. මෙන්න මෙතන පොඩි curve shape එකක් තියෙනවා front passenger ට පොඩ්ඩක් ඉඩකඩ වැඩියෙන් අරන් දෙන තමයි මේ design එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක මෙන්න මෙතන clock එක හම්බ වෙනවා. ඊට පස්සේ steering wheel එකට ආවහම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදියට අපිට මේක tilt කරන්න පුළුවන් වෙනමම lever එකක් තියෙද මෙන්න මේ විදියට අවශ්‍ය දැන තියලා අපිට මේක lock කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති ගොඩක්ම පහසු position එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සුපුරුදු විදියට wiper lever එක වම් පැත්තේ signal light lever එක සහ headlight controllers දකුණු පැත්තේ lever එකට ලබා දීලා තිනවා. වාහනේ hand brake lever ගැන විශේෂයෙන් කියන්න ඕනි hand brake lever එකක් නැහැ. අපි සාමාන්යයෙන් අලුත් වාහනවල විදියට කතා කරනවා නම් Toyota Premio එකේ Allion එකේ තියෙනවා වගේ අපිට pedal එකක් විදියට තමයි hand brake එක ලැබෙන්නේ. හැබැයි ඒකට මේක hand brake එක කියන්න බෑ. අපි කකුලටම තමයි දීලා තියෙන්නේ. ඉතින් අපිට pedal එකෙන් මේ hand brake එක apply කරන්න පුළුවන් සාමාන්‍ය premium එක වගේ. ඔයගලන්ට ඒ experience එක තියෙනවනේ. ඊට පස්සේ මේක release කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ වෙනමම අපිට control එකක් තියෙනවා. මේකෙන් release කරාම අර pedal එක ආපහු උඩට එනවා. ආයි අපිට ඕනනම් apply කරන්න පුළුවන්. අපිට release කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට. හරි. ඉතින් ඊටු ටික කතා කරන්න මේක drive කරන්න ගාවම හොඳයි කියලා හිතනවා. මොකද මේ වාහනේ drive කරලා පෙන්වුවේ නැත්නම් ඇත්තටම ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒකින් ද මම drive කරන්න යන්නේ. සාමාන්‍ය ගියේ එකට දැම්මම ටිකක් පාවිච්චි කරපු වාහනයක් වෙන්න පුළුවන්, පරණ වාහනයක් වෙන්න පුළුවන්. අපිට vibrations ඒ වගේ දේවල් දැනෙනවා. හැබැයි මට මේකේ D එකට දාලා මම ආයි චෙක් කරලා බලුවා මේක neutral එකට දාලා තියෙන කියලා. එච්චරටම වාහනේ smooth. ඉතින් අපි බලමු මේක පොඩ්ඩක් ride එකක් ගිහින්. Wow. ඉතින් මේකේ 6 cylinder engine එකක් තියෙන්නේ. පාවය එක වැඩි. ඔයගොල්ලෝ බලයි. ඇයි මම මේක පොඩ්ඩක් පාගල ගියේ නැත්තේ කියලා. Toyota Crown එකක් කියන්නේ. අපි ස්පීඩ් කරන්න හදපු වාහනයක් නෙවෙයි. සාමාන්‍ය average speed එකක ගොඩක් හොඳ comfortability එකක් තියාගන්න හදපු වාහනයක්. එක එක වාහනවල එක එක purpose තියෙනවා. ඉතින් මේකේ තියෙන එක තමයි comfortability එක. අංක 1ට. එතකොට මේක ස්පීඩ් කරලා බලනවා කියන එක ඇත්තටම අවශ්‍ය දෙයක් නෙවෙයි. ස්පීඩ් කරොත් ස්පීඩ් කරන්න පුළුවන් වෙයි. හැබැයි මේකේ මේ වගේ පාරක ඔයගලන්ට පාර පේන්නේ නැති කොච්චර ලස්සනද කියලා මේ වගේ පාරක මේ වගේ සාමාන්‍ය පැඩි කිලෝමීටර් 40ට 60ට වගේ drive කරන්න තියෙනවා කියන්නේ ඒක නිකම්ම නිකම් භාවනාවක් වගේ වැඩක්. වාහන වලට ආදරය කරන වාහන වලට කැමති අයට ඒක වෙනමම පිස්සුවක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඒත් එකම gear changing එකක් ගැන කතා කරන්න ඕනි. gear changing එක මාර smooth. මට නිකන් 1 speed gear box එකක් තියෙන වාහනයක් වදිනවා වගේ මට gear change කරන දැනෙන්නේ නැහැ මේ වාහනේ. ඉතින් ඒත් එක්කම ඇතුළට එන්ජින් එකේ සවුන්ඩ්ස් ගොඩක් ඇහෙනව අඩුයි. ඔයගලන්ට ඇහෙන දේම තමයි මටත් ඇහෙන්නේ. සවුන්ඩ්ස් ගොඩක්ම අඩුයි ඇහෙනවා. එන්ජින් එක සාමාන්‍ය රිව් වෙන සද්ද ඇහෙනවා. ගොඩක්ම annoying විදියට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම වාහනේ මේ වාහනේ ඕනගේ කමෙන්ට්ස් ගැන කතා කරද්දි ගොඩ දෙනෙක් මේ වාහනේ drive කරන්න බය වෙනවා. මොකද මේක දිග පළල වැඩි. ඒත් එක්කම මේක ටිකක් සයිස් එකකින් වැඩි. එළියෙන් බැලුවාම එතකොට පොඩි බයක් දැනෙනවා. හැබැයි මේක ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණාම සයිඩ් මිරර්ස් වලින් ඉස්සර අයිජ් එකෙන් ගොඩක් හොඳ ක්ලියර් අයිඩියා එකක් අපිට ගන්න පුළුවන් වාහනයක. ඒකෙන්ද ලොකුවට බය වෙන්න දෙයක් නැහැ ඩ්‍රයිව් කරන්න. ඒ වගේම ගොඩක්ම ස්මූත්.
ස්ටීරින් වීල් එක ගොඩක්ම පහසුවෙන් හසුරවන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මම මේ ගොඩක්ම සිම්පල් විදිහට මේක අල්ලන් ඉන්නේ. ඉතින් ඒත් එක්කම ස්ටීරින් වීල් එක ඩිසයින් එක කරත් මම මෙතනදී කතා කරන්නම්. අපිට Toyota Crown logo එක එම්බෝස් කරලා තියෙනවා. ඒක එයා බෑග් එකකුත් මෙතනින් ලැබෙනවා. ෆෝස් ස්පෝක් වීල් එකක් ලැබෙන්නේ ගොඩක්ම ලස්සනයි ඩිසයින් එක. ඉතින් ඒත් එක්කම මම මෙහෙම කතා කරන්න මේකේ ගේජ් ක්ලස්ටර් එක ගැනත් මේ ගේජ් ක්ලස්ටර් ගැන කතා කරද්දී ගොඩක්ම සිම්පල් ක්ලීන් ඩිසයින් එකක් තියෙන්නේ. ටයිටල් එකේ කතා කරා වගේම ක්ලීන්ම කහයක ක්ලීන්ම තියෙන ගේජ් ක්ලස්ටර් එකක් විදිහට කතා කරන්න පුළුවන්. ගේජ් ක්ලස්ටර් එකේ ලයිට් එක සමහරලාට අපි රෑ වගේ යනවනම් අපිට මේ ලයිට් එක ටිකක් ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. මේකේ තියෙන බ්‍රයිට්නස් එක අපිට ඒක අඩු කරගන්න මෙන්න මේ විදිහට ලෙවල්ස් කිහිපයකටම මේක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඊට පස්සේ දකුණු අත පැත්තට ආවත් අපේ power and retractable mirror options අපිට බලා ගන්න ලැබෙනවා. ඉතින් මේක මට drive කරන්න පුළුවන් මේ වෙලාව කිලෝමීටර් 100ක් වුණත් එච්චරට මේ වාහනේට ආසය තුනක්. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ වාහනේ තියෙන දේවල් ගැන. විශේෂයෙන්ම මම එළියේදී කියපු දෙයක් තමයි මේකේ view එක කොයි වගේ වෙයිද දන්නේ නැහැ කියලා cornering වල. ඉතින් මම යන්නේ දැන් වංගු සහිත පාරක තමයි ගියේ. හැබැයි මේක ගොඩක්ම slim. ඒකෙන් හින්දා ගොඩක් ලොකු බාධාවක් ගොඩක් ලොකු අපහසුාවක් කෝනරින් වලදී මට දැනුනේ නැහැ. ඔය විදිහට තමයි වාහනේ ගැන කතා කරන්න තියෙන්නේ. වාහනේ ලුක් එක, වාහනේ ඔප්ෂන්ස්, කම්ෆර්ටබිලිටි එක මේ ඔක්කොමත් එක බලද්දී ගොඩක්ම හොඳ පොයින්ට්ස් දෙන්න පුළුවන් කාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ වාහනේ ගැන. ඉතින් මම හිතනවා වාහනේ ගැන ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් එන්නේ නැති කියලා. ඉතින් ක්‍රවුන් එකක් ඕන් කරනවා නම් දවසකට හරි ආඩුවෙක් ගේක ගිහින් තියනවා නම් අනිවාර්යයෙන්ම මේකට ආස කරන අයට ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් වැදගත් වෙන හින්දා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක දාන්න. වීඩියෝ එකේ කියවෙච්ච නැති ක්‍රවුන් එකක් ඕන් කරන ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්න හසිත 925 Instagram එකේ දැම්ම කිලකත් ෆලෝ කරන්න. ඉතින් මේ වගේ ලංකාවේ තියෙන හැංගිලා තියෙන ක්ලීන්ම කාස් එහෙම නැත්නම් අලුත් වෙන්න පුළුවන් පරණ වෙන්න පුළුවන් හැම කා එකක් ගැනම හැම වාහනයක් ගැනම දැනගන්න දැම්ම ගිහිල්ලා වීඩියෝ එක බලන ගාම ඔරහා බීරිප් channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙම වාහන ගැන දැනගන්න මේ ඔරහා